ඔය ආයි ලියන්නේ ආයි ලියන්නේ කිය කී ඉඳ ඉඳ භූමදාසත් ලියන හතරවෙනි ලියුමද පස්වෙනි ලියුමද ඔය ලියුම අග්ගිස්ට ලියපන් මාත් මතක් කරා කිය බඩ පිස්සුද බං භූමදාසට මාව මතක නැතිකොට කොහොම මතක හිටියේද මම මේ ලියුම ලියන්නේ ඒ මිනිස්සයා උන්නද මලාද කියලා දැනගන්න මැඩෝනා මැඩෝනා නංගි මං දැන් හතර පහ සතාවක් බලාගෙන එහාට යනවා මෙහාට යනවා මේ පැත්ත බල බල කවුද වාස්කාරයා මං වාස්කාරයා දැන් මෙහාටත් එන්ටර් වෙලා හොඳට මැඩෙව්වේ හැකි මැඩෝණක්ගේ එපා බම් පවු කවුරු කරන්නේ නැතුව හිටපන් මං කියලා බලන්න වාසයි කොහරි බෑරක් යනද මේ හදිස්සි හදිස්සියක් නම් මොකද්ද මේ ගනුදෙනුවක් නම් ඒක පිළිවෙලකට තියෙන්න එපයි නේද නිකිනි ආනේ ඔහුක දෙන්නද මේ ආවේ නෑ පොඩි තෑග්ගකුත් තියෙනවා ඉතින් අයෝ දෙන්න මේ එළියට වෙලා කතා කරන්නේ එන්න කියනක මඩොණක්ගේ වාසයට ඇතුළට කමක් නැද්ද දන්නේ ආ කමක් නෑ වාසයි අපි දෙන්න විතරයි ඉන්නේ අර අනිල් අම්මයා සේල්ස් ගිහිල්ලා ආ එයානම් නැති එකම තමයි හොඳ ඒ වාසයි නෑ ඔයාලා වගේ නෙවෙයි එයා විකුණන්නේ ප්ලාස්ටික් ඒ වුණාට මේ ගණන් කියන්නේ සුදු යකඩ වලින් ආ ඒ ඉතින් අපේ කම්පැනි රේට්ස් නේ ඒකයි එන්න වාසයි ඇතුළට එන්න මහන්සියක් නම් මොකද නේද වාසයි ඔය දෙන්නවම කතා කර කර ඉන්න මං ගිහලා තේකක් හදාගෙන එන්න වාසයගෙන අපු බිස්කට් කාලම තේක බොන්න බැරිය නේද ඉතින් මැඩෝනා මේ භූමිදාසත් ගියාලු නේද රට මාළු බෝට්ටුවක නැගලා වාසය දන්නේ කොහොමද මේ හන්දියේ කොල්ලෝ කතා වුණා භූමිදාස ගියේ එහෙමයි කියලා භූමිදාස නම් මන් දන්නේ හැබැයි ඉතින් නීතියට පිටින් කවුරු හරි රට ගියොත් නම් ආයෙත් එහෙම නම් බොරු යනාවත් නියමයි නේද මොකද කිවි වාසයි නෑ මොකුත් නෑ මැඩෝනා චම්රිය පැත්තේ බලන්ට එපාය. ඔම්මේ ගිනි කසියා වගේ බම්ප් එක තියලා රාජ්කුමාරයා වගේ.
වාසයි වාසයටත් බැරියයි ඉතින් ඔය ලුසිනෙන්ද වගේ සිංගමාල වේද කම කරා ඇයි මැඩෝනා අස නැද්ද මම සෙකියුරිටි ජොබ් එක කරනවට අනේ මගේ ඉතින් එහෙම අමුතු ආසාවක් නෑ මට ડોක්ටර් කෙනෙක් වෙන්නද කියන්නේ ડોක්ටර් කෙනෙක් වෙන්න ડોක්ටර් කෙනෙක් වෙන්න පුළුවන් නෑ එහෙම ලේසියි ට්‍රයි කරලා බලන්න ඕනේ ඉතින් ට්‍රයි කළොත් බැරි දේවලුත් පුළුවන් වෙනවා කියලානේ කියන්නේ අනේ මන්දා මොනවා සිද්ධ වෙන්නෙත් ඉතින් බඹා කොට බැටියට කියලානේ කියන්නේ බඹා කොටන්න ඕනේ නෑ මේ සිංගමාල වෙදෙක් වෙන්න අයියෝ කොහෙද මැඩෝනට තේරෙන්නේ නෑනේ සිංගමාල මග බවක් නෑ මම කිව්වේ එහෙනම් දැන් මැඩෝනා මම මේ කරන සෙකියුරිටි ජොබ් එකට ආස නැහැ වගේමයි මමත් මැඩෝනා කරන ඔය ජොබ් එකට ආස නැහැ මේ මම කරන ජොබ් එකට මං මේන් ගේට් එක ගාව ඉඳලා නොපෙනී යනකල් බලාගෙන ඉන්නවා මැඩෝනා බරට බරේ බඩු තුස්සගෙන සේල්ස් යනවා ඒ වෙලාවට මගේ බඩපපුව හොස් ගාලා පත්තු වෙනවා අයියෝ වාසයියේ වාසයියා මොකටද හොස් ගන්නේ දැන් මං ඒ ජොබ් එක කරන්නේ නැහැ දැන් මං ප්ලාස්ටික් ෆැක්ටරි එක ඇතුලේ එවනම් මැඩෝනත් මං වගේ අනාගතය ගැන හීන මවනවා හැබැයි පරිස්සමෙන් ඔය මේ ෆැක්ටරි වලත් ඉන්න පුළුවනි භූමිදාසලා වගේ අපතයෝ මේ නිකිනි කොහට ගියාද මන් දන්නේ නිකිනියෝ නිකිනියෝ නිකිනි නිකිනි මෙහෙ මෙහෙ මේ මේ මම ආ මේ ලුසි නැන්දනේ මං ඒ දලෝ මේ කවුද කියලා කවද වාසයවද හොයන්නේ ඔය ඉන්නේ කාමරේ ඇස්සේ මැඩෝනක් අත් එක්ක හොඳට කදේ දාගෙන මගේ කාමර ඇස්සේ ඔව් අපරාදි නැන්දේ මම මේ ජොග්ගුව හේදුව විතරයි වාසය ගෙනපු බිස්කට් වලින් යාටම පාටියක් දැම්මා යමු නැන්දේ නැන්දත් යමු ඇතුළට බිස්කට් එකක් කාලා තේකක් බොන්න බැරියේ කවුරුත් ගෙනපු බිස්කට් නෙමෙයි ඔයගෙම පුතා ගෙනාපුවා පැණි කුරුල්ල ෂා මාර පොතක් නෑ අහුවෙලා තියෙන්නේ කයිද මැඩෝනාගේද මේ මන් දන්නේ නෑ මේ නිකිනි කොහෙ පැලුණාද මන් දන්නේ නෑ මාව දාලා නිකමට කියන්න එපා මට නම් පතපත කියන්න වෙලාවක් නෑ ඒ වුණාට අර අපේ මේ කවුද මේ මේ දන්වත්ය ළඟ තියෙනවා මාර ලව් ස්ටෝරිස් අම්මේ වාසයි දැන් වාසයට හොඳටම ප්‍රමාද වෙලා ඇතිනේ අනේ නෑ එහෙම ප්‍රොබ්ලම් එකක් නෑ මං ඉතින් අද ෂිෆ්ට් එක ඉවර කරලා ඥානේ මේ මන් දන්නේ මේ නිකිනි නිකිනි හිතාමතාම ගියාද දන්නේ අපි දෙන්නා කතාවට බාධා කරන්නේ මොනවද කියලා හිතාගෙන අනේ නෑ යා හිටියට මොන බාධාවත්ද නෑ ඉතින් අර මේ මේ සින්දුවකක් තියෙන්නේ ආදරයට කොහෙද බාධා නැත්තේ කියලා මොන ආදරයටද
අන්න මැඩෝන දැන් තමයි නියම ට්‍රැක් එකට වැටුනේ. දැන් අපිට බහින්න පුළුවනි මේ ආදරේට. බාස්! ජූලියා. බාස්! අයිබෝ අනවාස් අයියේ ආදරීට ඔය බැස්ස කහනුවටනේ පරයා තෝ ගෑනුන්ගේ පිළිකණු ඇස්සේ වාස් අයියා කොහෙද ඉන්නේ පිළිකන්නේද නැත්නම් බෙඩ්රූම් එකේද තොට තොට තෝ අහුවෙච්ච දෙන්ක මට ඇයි මට මොනව කරන්නේ වාස් අයියේ ඔගේ කන බලන්න එහෙම කරන්න හොඳ නෑ සපෝට් එක දාපු මට ආච්චිගේ සපෝට් එක මගේ සාක්කුවටත් තියදලා අපේ අම්මාවත් කුලප්පු කරලා තෝ තෝ අම්මා